හරි. ඉස්සලාම දැනගන්න ඕනේ මොනවද මේ කාමාවචර සිත් කියන්නේ කියලා. හරි එතන නෝට් එකේ තියෙනවා කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර වශයෙන් භූමි ભેදයක් තිබේ කියලා. ඒක මම ඔයගොල්ලෝ කලිනුත් දීලා තියෙනවා නෝට් එකට. කාමාවචර සිත. කාමාවචර සිත. 11 වැදෑරුම් කාම භූමියේ සත්වයන්ට උපදින සිත් කාමාවචර සිත් නම් වේ. කාමාවචර සිත් ගණන 54 කි. ඔන්න මතක තියාගන්න ඕනේ දේවල්. කාමාවචර සිත් ගාන 54යි. කාමාවචර සිත් ගාන 54යි. ඒ කියන්නේ මුළු එකතුව. දැන් අපි මේ කාමාවචර සිත් කියන එකත් නැවත කොටස් පහකට බෙදෙනවනේ නේ. බලන්න චුට්ටක්. කාමාවචර සිත් තමයි මාතෘකාව. කාමාවචර සිත් නේ. කාමාවචර සිත්. එතන මේ කාමාවචර සිත් කියන එක නැවත අපි කොටස් වලට බෙදනවා. මොනවාද කොටස්? කාමාවචර කුසල සිත, කාමාවචර අකුසල සිත, කාමාවචර අහේතුක සිත, කාමාවචර විපාක සිත, කාමාවචර කිරිය සිත. ඕම් බෙදෙනවනේ. මම ඒ ටික ලියන්නම් පොඩියට කටුවට. කාමාවචර කුසල, කාමාවචර අකුසල. අම්ම එකින් එකට මේව කතා කරලා ඉවරයි ඈ. කුසල සිතක් කියන්නේ මොකද්ද? උදාහරණ සහිතව කියලා දුන්නා. අකුසල සිත කියන්නේ මොනවද? උදාහරණ සහිතව කියලා දුන්නා. හරි මේ සිත් පහම විස්තර කරලා ඉවරයි. ඒතර මට මගින් මන් දැන් මෙතනදී නැවත විස්තර කරන්න යන්නේ නැහැ. අ හේතුක විපාක කිරිය. ඔහොමනේ කතාව. මෙහෙම තමයි කතාව යන්නේ. කාමාවචර සිත් කියලා අපි කතා කරනවා. කාමාවචර සිත් වලිනුත් කාමාවචර සිත් නැවත බෙදෙනවා. කාමාවචර කුසල, කාමාවචර අකුසල, කාමාවචර අහේතුක, කාමාවචර විපාක, කාමාවචර කිරිය කියලා. ඒතර ඔහොම බෙදුවාම එනවා යම් කිසි සිත් ගාන. ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම වගුවක් දුන්නනේ. චෝර් නෝට් එකක් දුන්නා. මම කිව්වා මේක තමයි අපේ පාඩමේ සාරාංශය. මේක හොඳට මතක තියාගන්න කියලා කිව්වනේ. අර 8යි 4යි ඔහොම අගයන් දාලා. එතකොට කාමාවචර කුසල සිත් යම් ප්‍රමාණයක් තියෙනවා. කාමාවචර අකුසල සිත් යම් ප්‍රමාණයක් තියෙනවා. කාමාවචර අහේතුක සිත් යම් ප්‍රමාණයක් තියෙනවා. කාමාවචර විපාක සිත් තියෙනවා. කාමාවචර කිරි සිත් තියෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය සියලුම සිත් සංඛ්‍යාව එකතු කරාම අපිට අගයක් එනවා. සිත් 54ක් තියෙනවා කියලා. කීයද? දැන් ඔක ලියා ගන්නවද? නෑ නෑ. ඔයගොල්ලෝ දැන් නෝට් එක දීලා ඉවරයි. හරි? නෝට් එක දීලා ඉවරයි. කැමති කෙනෙක් ඉන්නවනේ ෂෝට් නෝට් එකක් විදියට වෙනම ලියාගත්තර කමක් නැහැ. හැබැයි නෝට් එක ඇතුළේ දාගන්න එපා. නෝට් එක PDF විදියට ගෲප් හැම එකකටම දාලා ඉවරයි. ඕන කෙනෙක් ඉන්නවනම් නැවත ඒක මගෙන් ඉල්ල ගන්න පුළුවන්. හරි? දැන් මෙහෙමයි කතාව. මතක තියාගන්න ඕනේ කාමාවචර සිත් ගණන 54යි. එතකොට මේ කාමාවචර සිත් හටගන්නේ කවුරු ගාවද? කා ගාවද? දැන් කොහොමවත් සිතක් පහළ වෙන්නේ අපේ සිත ඇතුළේනේ නේ? දැන් අපි ගත්තොත් කුසල සිත් කියලා කතා කළා. අකුසල සිත් කියලා කතා කළා නේ. ඒ අකුසල සිත් අකුසල සිතක් කියන්නේ මොකද්ද? ලෝභ දේශ මොහ කියන අකුසල මූල තුන හේතු කරගෙන අපේ හිතේ ඉපදෙන සිත්. අපේ හිතේ තියෙන හැඟීම්. උදාහරණයක්. අකුසල සිතකට උදාහරණයක්. මම දානම් කිව්වා උදාහරණයකට. මම දානයක් දුන්නත් ඒ දාන දෙන්නේ ලෝභ කමින් නම් ඒක දානයක් වෙන්නේ නැහැ. ඒකින් අපිට පිනක් හම්බෙන්නේ නැහැ. රැත් වෙන්නේ අකුසලයක් කියලා නේ. මොකද අපේ හිතේ ලෝභය තිබ්බා. කුම්මැයි ගමේ තමයි දාන දුන්නේ. ඒතොර එතනදී අපිට කුසලයක්වත් වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ අකුසලයක්. හරි. ඒතොර අන්න ඒ වගේ හැංගීම නැත්තම් සිතුවිල්ල අකුසල චේතන අකුසල මූලයක් හේතු කරගෙන නම් ඇති වෙන්නේ. අන්න ඒවා කුසල සිත් ගණයට වැටෙනවා. අපි හිතන ඕනෑම දෙයක් කුසල මූලයක් හේතු කරගෙන නම් ඇති වෙන්නේ. අන්න ඒක කුසල සිත් වලට වැටෙනවා. ඔන්න ඔය අකුසලත් නොවන කුසලත් නොවන දෙකම නොවනේවා අ හේතුක සිත් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඒකට අකුසල මූලයක් හේතු වෙලත් නැහැ. උසර මූලයක් හේතුලක් නැහැ. එතන විපාක සිත් කියන්නේ අපි හිතපු කුසල මූල හා අකුසල මූල හේතු කරගෙන අනාගතයේදී විපාක දීම සඳහා ඇති වෙන සිත් තමයි විපාක සිත් කියන්නේ. එතන මේ කිරිය සිත් කියන්නේ බුදුපසේ බුදු මහරහත් කියන තුපාර්ය බෝධි වහන්සේලාගේ හදවතේ ඇති වෙන සිත්. ඒගොල්ලන්ට කුසල සිත් අකුසල සිත් ඇති වෙන්නේ නැහැ. මොකද ඒවා නැවත විපාක දීමක් සිද්ධ වෙන්නේ නැති නිසා. මම ඒවා මේ වීඩියෝ වලදී කියලා දුන්නා. බල ඒවා බලුවේ නැත්නම් මේ වීඩියෝස් බලන්න. හරි. ඒතර කාමාවචර සිත් ගන්න 54යි. දැන් අපි බලමු මේ කාමාවචර සිත් කියන එක ඇති වෙන්නේ කවුරු ගාවද කියලා. දැන් මේ
සිත් 15 වෙනි උන් කට්ටියක් කාමාචර සිත් ඇති වෙන කට්ටියක් හරි කාමාචර සිත් ඇති වෙන පිරිසක් ඉන්න බෑ දැන් නෝට් එකේ තියෙනවා කාමාවචර සිත් ඇති වෙන්නේ කාමාවචර භූමි 11 සත්වයන්ට කියලා කාමාවචර භූමි 11 සත්වයන්ටලු මේ කාමාවචර සිත් කියන ඒවා ඇති වෙන්නේ දැන් මොනවද කාමාවචර භූමි 11 දන්නවද කවුරු හරි කාමාවචර භූමි 11 කියන්නේ දැන් අපි ගත්තොත් අපේ මනුස්ස ලෝකේ කියන්නේ එක කාමාවචර භූමියක් හරි තාම ඉච්චර දෙයක් කිව්වේ නැහැ තාම පටන් ගත්ත විතරයි අපි අර කලින් ඒවා මතක් කළේ හරි කාමාවචර භූමි ගත්තාම කාමාවචර භූමි 11ක් තියෙනවා හරි ඔන්න 11 ඉන්න සත්ව කොටස වලට තමයි මේ කාමාවචර සිත් කියනවා ඇති වෙන්නේ දැන් අපි ගත්තොත් තියෙනවා කාමාවචර භූමි තියෙනවා අරූපාවචර භූමි තියෙනවා රූපාවචර භූමි තියෙනවා හරි ඕම ඕම කියලා භූමි තියෙනවා එතන බ්‍රහ්ම ලෝක කියලා අපි කතා කරන්නේ එතන බ්‍රහ්ම ලෝක වගේම මේ කාමාවචර භූමි වලට අයිති වෙන්නේ නැහැ. ඒගොල්ල රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක, ඒගොල්ල වෙනම ඉන්න කට්ටිය. එතන මේ කාමාවචර භූමි 11ට බ්‍රහ්ම ලෝක අයිති වෙන්නේ නැහැ. කවුරු හරි දන්නවද මේ කාමාවචර භූමි 11? දැන් මනුස්ස ලෝකෙත් අයිති. එතකොට එකක් අයින් කරමුකෝ. එතකොට තව හතරක් තියෙනවා. මොනවාද? දන්න එක්කෙනෙක් ඉන්නවා නතුසන බලන්න. කාමාවචර අනිත් භූමි 10 දන්න එක්කෙනෙක්. දන්නවද කවුරුයි දන්නේ කෙනෙක් නැද්ද 6-4 දන්නවද ඒ කියන්නේ ඉලක්කම් වශයෙන් නෙමෙයි ඔය අහන්නේ 6-4 වත් තේරෙන්නේ නැද්ද කියන්නේ 6-4 දන්න කට්ටිය ඉන්නවා මොනවද 6-4 කියන්නේ හා දිව්‍ය ලෝක 6යි අපාය 4යි හරි දිව්‍ය ලෝක 6යි අපාය 4යි දිව්‍ය ලෝක 6යි අපාය 4යි ඔන්න ඔය කර තමයි 6-4 දන්නවද නැද්ද කියලා අහන්නේ හරි හතර කියන්නේ දිව්‍ය ලෝක හයක් තියෙනවානේ යාමයේ තුසිතය නිම්මාන රතිය පරිණිම්මත වසවර්තිය ඔහොමම කියලා තියෙනවානේ දිව්‍ය ලෝක හයක් තියෙනවා ඒ වගේම പ്രേත ලෝකේ අසුර ලෝකේ තිරිසන් අපාය කියලා ඔහොම තව අපායවල හතරකුත් තියෙනවා ඒතර කාම භූමිය 11 වෙන්නේ අර අපාය 4යි දිව්‍ය ලෝක 6යි ඒතර එතන 10ක් වෙනවා මනුස්ස ලෝකේ ගත්තාම කාමාවචර භූමිය 11 හැදිනවා පැහැදිලිද කාමාවචර භූමිය 11 හැදිනවා එතකොට කාමාවචර සිත් 15 වෙන සියලුම සත්වයන්ට ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රිය පිහිටනවා. මතරවද තියාගන්න. කාමාවචර සිත් 15 වෙන සියලුම සත්වයන්ට ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රිය 15 වෙනවා. හරි? පැහැදිලිද? නැත්තම් ඒගොල්ලන්ට ඇහැ දැන් අපි කිව්වනේ අපේ සිත අරමුණු කරගන්න අපේ සිත අරමුණු ලබා ගන්නෙ මොනෑන්ද? පංචේන්ද්‍රියනේ මම මොකක් හරි රූපයක් දිහා බලලා ඒ රූපේ තියෙන ඒ මේක රූපයක් නැත්නම් මේක වයිට් බෝඩ් එකක් කියලා අඳුරගන්නේ මොකෙන්ද? මගේ ඇස් දෙක හරහා හරි අන්ධ පුද්ගලයෙක්ට කවදාකවත් මේක වයිට් බෝඩ් එකක් කියලා දැකීමෙන් අඳුරගන්න පුළුවන්ද? බෑනේ. ඒ වගේ තමයි අපේ සිත අරමුණු අල්ලගන්නේ මොනෑන්ද? ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රිය. එතකොට මේ කාමාවචර සිත් 15වන්නේ කාමාවචර භූමි 11ක කාමාවචර භූමි 11ක තමයි මේ සිත් පහළ වෙන්නේ මිනිස්සු ඉන්නේ මෙන්න මේ 11ෙම ඉන්න පුද්ගලයන්ට පංචේන්ද්‍රිය තියෙනවා හරි මේ 11ෙම ඉන්න පුද්ගලයන්ට පංචේන්ද්‍රිය තියෙනවා ඒකයි ඔය මේ හැම දෙවි කෙනෙක්ම මිනිස්සු වගේ පිළිම හදලා තියෙන්නේ නැත්නම් අපි ඇත්තටම දෙවියෝ දැකලා තියෙනවද නැහැ අපි දේවාල වලට ගිහිල්ලා බලන්න හැම දේවාලයකම ඉන්නේ මිනිස්සු වගේ රත් මේ ආභරණ දාගත්ත මිනිසක් නේ එක්ක සාරියක් අදගත්ත දෙවි දෙවි දෙවියක් ඉන්නා දිව්‍යාංගනාවක් ඉන්නව නැත්නම් දෙවියෙක් ඉන්නේ මොනවා වගේ අර දෙමළ අර සළුවක් අර රජකාලි සළුවක් වගේ එකක් ඇදගෙන ආභරණ පුරවගෙන නේ කොටුන්නක් දාගෙන එහෙම ඉන්නේ. ඒ ඇත්තට මිනිස්සු දැකලාද? දෙවියෝ මෙන්න මෙහෙමයි කියලා දැකලාද? නැහැ. එහෙම ඒ හදලා තියෙන්නේ මොකද? මේ දෙවිවරු කියන්නේ කාමාවචර ලෝකවල ඉපදෙන පුද්ගලයෝ හරි. හොඳට අහගන්න. දෙවිවරු කියන්නේ කාමාවචර ලෝකවල ඉපදෙන නේ. දිව්‍ය ලෝක හයක් තියෙනවනේ. ওই දිව්‍ය ලෝක හයේ ඉන්න දෙවිවරුන්ටත් ඇසගණනාසේ දිව ශරීරයේ කියන පංචේන්ද්‍රිය තිබිය යුතුයිනේ. දැන් අපි ඉගෙන ගත්තා. අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ මිනිස්සු හිතුවා, "ආ හරි. එහෙනම් දෙයියන්ටත් මේක තියෙනවා නම් මිනිස්සු වගේම දෙයියොත් වෙන්නේ." ඒ කියන්නේ අපේ වගේ අපි වගේම වෙන්නේ දෙයියොත් කියලා මිනිස්සු හිතුවා. හරි? මොකද මිනිසුන්ටත් පංචේන්ද්‍රිය තියෙනවා, දෙයියන්ටත් පංචේන්ද්‍රිය තියෙනවා. අපේ මිනිස්සු හිතුවා, "ආ හරි. එහෙනම් වැඩි හරි
අපි වගේම තමා දෙයියොත් කියලා අපි වගේම පිළිම ටිකක් හදුවා ඔටුන්නක් දැම්මා ආවරණ ටිකක් දැම්මා සලුවක් ඇඳලා ඔන්න දෙයියා හරි ඔන්න දෙයියා හරිද ඔය දේව රූප මිනිසුන්ගේ හැඩයට ඇවිල්ලා තින්නේ ඔහොම හැබැයි ඇත්තටම දිව්‍ය හොම නොවෙන්නත් පුළුවන් හරි ඔය දැන් අපි ওই දේවල් වල ගිහලා වදින රූප දකින චිත්‍ර ඒ වගේ නොවෙන්නත් පුළුවන් නමුත් කොහොම හරි පංචේන්ද්‍රිය පිළිදෙන හරි ඉගෙනේ දෙයියන්ට ඇස් දෙකක් තියෙනවා කන් දෙකක් තියෙනවා දැන් අපේ ගත්තොත් අපේ කන් දෙක තියෙන්නේ මූණේනේ හැබැයි දෙයියන්ගේ කන් දෙක බඩ හරියෙන් තියෙන්න පුළුවන් මොකද අපි ඇත්තටම දැකලා නැහැ අපි අපි මිනිහෙක් ගත්තොත් මිනිහාගේ කන් දෙක තියෙන්නේ මූණේ හැබැයි දෙයියන්ගේ කන් දෙක මේ බඩේ වගේ තියෙන්න පුළුවන් බඩේ ඉනේ කකුල් දෙකේ එහෙම තියෙන්න පුළුවන් හරි කොහොම හරි අපිට නිශ්චිතව කියන්න බෑ දෙයියා මේ වගේමයි කියලා නමුත් දෙයියන්ට පංචේන්ද්‍රිය තියෙනවා පංචේන්ද්‍රිය කියන්නේ මොනවද ඇස කන නාසය දිව ශරීරය හරි එතකොට දෙයියෝ මොන වගේද කියලා අපි දන්නේ නැහැ හරි පැහැදිලි හරි එතකොට කාමාවචර ලෝක 11යි හරි කාමාවචර මුළු සිත් කරන 54යි අපි ඒ 11 ටිකක් බලමු 11 අපි කෙටියෙන් ගියාගමු අපේ නෝට් එකේ ඔයගොල්ලන්ට ඉඳ තියෙනවා නම් මගේ නෝට් එකේ නම් නැද්ද කොහෙද මේක කාමාවචර ලෝක 11 මොනවද කියලා ඔව් කාමාවචර ලෝක 11 නැහැ අපි ඒක ටිකක් ඉඳ තියෙනවා නම් තනිකින් ලියාගමු කාමාවචර ලෝක 11යි හරි කාමාවචර ලෝක 11 කි කාමාවචර ලෝක 11 කි 11 කි දිව්‍ය ලෝක 6යි ලෝක ලියා ගන්න නැහැ නේ නෝට් එකේ ඉඳ තියෙන තැනකින් ලියා ගන්න නෝට් එකේ ඉඳ තියෙන තැනකින් ලියා ගන්න දිව්‍ය ලෝක 6යි ගෙදර වැඩක් දෙනවම හරි මම ගෙදර වැඩක් දෙනවා රූල් 6ක් ඉඳ තියා ගන්න දැන් මෙතන දිව්‍ය ලෝක 6යි කියලා ලිව්වනේ හරි දිව්‍ය ලෝක 6යි කියලා ලිව්වනේ ලියලා හරි දිව්‍ය ලෝක 6යි කියලා පිළිව්වනේ ලියලා රූල් 6ක් ඉඳ තියා ගන්න ඔයගොල්ලෝ මොනාද මේ දිව්‍ය ලෝක 6 කියලා හොයන්න ඕන ඔයලා ලියන්න ඕන ඈ මම ටිකක් කියන්න වේගින් කියා ගන්න යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මත වසවර්තිය ආ ඕමම කියලා හයක් තියෙනවා ඔයගොල්ලෝ හොයලා ලියන්න ඕන ලියලා මට දාන්න WhatsApp වලින් ඒතර මම බලන්න හරියට වැඩ කිව්වා ආ group වලට දාලා තිබ්බා හරි මම හැම group එකකම ෆොටෝ එකක් දාලා තිබ්බා මේ ඔක ලස්සනට බෙදලා තිබ්බා මම බැලුවා නම් බලපු කට්ටියට මතකයි හරි එතන දිව්‍ය ලෝක 6යි ඊට පස්සේ එනවා මනුස්ස ලෝකය දැන් මේතකොට මෙතන ළමයි මනුස්ස ලෝකය කිව්වහම මිනිස්සු විතරද ඇයිති ඒක පේන්නේ නැහැ නේ මනුස්ස ලෝකය කිව්වහම මිනිස්සු විතරද ඇයිති උත්තර දෙන්න බලන්න මනුස්ස ලෝකය කිව්වහම මිනිස්සු විතරද ඇයිති ඈ මනුලෝ කිව්වහම නෑනේ නේ ළමයි සත්තුත් ඇයිති නේ සත්තුන්ට බඩගිනින නම් සත්තු කෑ ගහනවා ඒ හිතලානේ කෑ ගහන්නේ නැත්නම් ඉබේ අර මේ මොකද්ද බයික් එකක් වගේ එකක් ගත්තොත් ඒක සර්විස් කරේ නැත්නම් ටික කාලයකදී චරමර 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 ගහනවා හරි ඒ වගේ නෙමෙයි සත්තු සත්තුන්ට බඩගිනින නම් උන් කෑ ගහනවා නේ සතෙට ගැහුවා උට නිදනේ ඉඳ උ වේදනාවෙන් කෑ ගහනවා උටේ උන් කෑ ගන්න හිතලා උටර සත්තුන්ටත් මේ සිත් පහල වෙනවා මොකද සතා කියන එක ඉන්නේ මනුස්ස ලෝකෙනේ මනුස්ස ලෝකේ ඉන්න සත්තුන්ටත් සකනනාසේ දිව ශරීරයේ තියෙනවා හරි ඒකින්ද ඒගොල්ලන්ටත් මේ කාමාවචර සිත් පහළ වෙනවා. එතන මනුස්ස ලෝකේ කිව්වම මිනිස්සු විතරක් නෙමෙයි ආйти සතුත් ආйти ඈ. හරි. එතකොට දිව්‍ය ලෝක 6යි මනු ලෝක කියලා කියමු. මනු ලෝක නැත්තම් මනුස්ස ලෝකේ. මනු ලෝක 1යි ඊට පස්සේ අපාය 4යි. අපාය 4. මුළු එකතු 11යි. හරි අපාය 4. दिव्य लोक ඔයගොල්ලෝ නෝට් එක ඔයගොල්ලන්ගේ නෝට් එක හදාගන්න කැමති දැනගෙන ලියා ගන්න. කාමාවචර සිත් කොහොම හරි කාමාවචර සිත් යටතේ ලියා ගන්න පුළුවන් නම් හොඳයි.
ඉවරයි නේද? හරි. දැන් බලමු දැන් අපි අර කතා කරානේ කාමාවචර සිත් 54ක් තියනවා කියලා. බලමු මේ 54 අර අපි කලින් කතා කරපු සිත් පහට. මොනවද සිත් පහ? කුසල සිත්, අකුසල සිත්, විපාක සිත්, අහේතුක සිත්. නේ? කිරිය සිත් කියලා සිත් වලට අදාළව කොහොමද බෙදලා යන්නේ කියලා. ने अभी एक युक्त कथा कर अरे हमदर बला गंड हमदर बला गंड कामावचर सी जत्ताम अरे ने अभी कथा कराने में इतनी यार कामावचर सी कामावचर अकुशल सी गणन दोला हर कामावचर අකුසල සිත් ගණන නම් වචන දෙකයි ලියන්නේ ඈ හරි අකුසල සිත් ගණන 12යි හරි අකුසල සිත් ගණන 12යි අ හේතුක සිත් ගණන 18යි මේව නෝට් එකේ තියෙනවා අ හේතුක සිත් ගණන 18යි ඊට පස්සේ තියෙනවා ඔයගොල්ලන්ට අලුත් නෝට් එකේ තියෙනවා අලුත් මේ මේව එකක් කාම ශෝමන සිත් ගණන 24 කි කියලා काम शोभने मुनादी ऐना में काम शोभने क्या ने मुनादे काम शोभने ऐना में काम शोभने आप ही हम तेरा हाँ गाने मेरे को मम्मी तेरा आरा कालिंग की अलग दुनिया है कालिंग की अलग दुनिया नहीं दे आग काम आवेचर सीतिया के ते आप ही काम आवेचर अकुशल सीत काम आवेचर अहितु का सीत ඊට පස්සේ කතා කරේ මොකද්ද? කාමාවචර කුසල සිත් නේ. කාමාවචර කුසල සිත්, කාමාවචර විපාක සිත්. පේනවා නේ? විපාක කාමාවචර කිරිය සිත්. ඈ? කිරිය සිත්. හොඳට අහගන්න. කාමාවචර සිත් ගත්තාම මුළු සිත් ගාන කීයද? 54යි. කාමාවචර සිත් ඇති වෙන්නේ කා කාගේ හිත්වලද? කාමාවචර ලෝකවල ඉන්න මේ සත්තුන්ගේ හිත්වල. හරිද? එතකොට කාමාවචර ලෝක 11ක් කාමාවචර ලෝක කීයද? කාමාවචර ලෝක 11ක් පිය. ඔන්න 11 මොනවාද? දිව්‍ය ලෝක 6යි, අපාය 4යි, මනුස්ස ලෝකයි. හරි. දැන් කාමාවචර සිත් 54 ගත්තාම ඔය 54 නැවත කොටස් පහකට බෙදෙනවනේ. කාමාවචර කුසලසි කාමාවචර හේතුකසි කාමාවචර කුසලසි කාමාවචර විපාකසි කාමාවචර කිරියසි පොදුවේ හොඳලා ගන්න පොදුවේ අපි කාමාවචර කුසලසිත් වලටයි කාමාවචර විපාකසිත් වලටයි කාමාවචර කිරියසිත් වලටයි පොදුවේ අපි නමක් කියනවා කාම ශෝබන සිත් කියලා මොකද්ද නම काम शोभन सी काम शोभन सी पैदरी दे मटो ये गुल्लो किए न जानना है ना प्रश्न एक तीनों नंग में चैटलिस्ट कर दान लगाई है अरे पांती वरों ने बिलाव बगिंग हंडे पे हमें दाम है अरे पैयाक पांती है करनो हमें दाम ये प्रश्न बगिंग हंडे पा හරි හරි කාමාවචර සිත් ගත්තාම කාමාවචර සිත් කොටස් පහයි කාමාවචර අකුසල සිත් අ හේතුක සිත් එතන කාමාවචර කුසල සිත් වලටයි විපාක සිත් වලටයි කිරිය සිත් වලටයි කියන්නේ මෙන්න මේ නිල් පාටින් ලියලා තියෙනවා මම තුනක් මෙන්න මේ සිත් ජාති තුනට පොදුවේ නමක් කියනවා මොකද්ද කාම ශෝබන සිත් කියලා
අන්න ඒකයි ඔයගොල්ලෝගේ නෝට් එකේ තියෙන්නේ කාම ශෝභනසි 24යි කියලා. පැහැදිලිද? ඒතර මේ ඒගොල්ලෝ මේ නෝට් එක හදද්දි භාවිතා කරලා තියෙන්නේ මේ දෙන වෙනම ලියලා නැහැ. කාමාවචර කුසලසි, කාමාවචර විපාකසි, කාමාවචර කීයසි කියලා වෙන වෙනම ලියලා නැහැ. ඒගොල්ලෝ ඉතින් මේ තුනටම පොදුවේ කාම ශෝභනසි 24යි කියලා දාලා. නමුත් මම මෙතන විස්තර කිරීමේදී මම මේ කාම ශෝභන කියන එක භාවිතා කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න කාම ශෝභන සිත් කියලා කියන්නේ මෙන්න මේ තුනට. මොනවාද තුන? කාමාවචර කුසල සිත්, කාමාවචර විපාක සිත්, කාමාවචර කිරිය සිත්. හරි? ඔන්න ඔය තුනට. පැහැදිලිද? හරි. හරි. ඔන්න කාම ශෝභන සිත් කියලා කියන එක. බෝඩ් එකේ පේන්න තුනට අවුලක් නැහැ. ඔයගොල්ලෝ නෝට් එක ලියලා ඉඳා තියෙන්නේ ඉඳා. මම කියන දේ හොඳට අවධානයෙන් අහගන්න. හරි? හරි. පැහැදිලිද? කිව්වේ මොකද්ද? දැන් අද ගොඩක් දේවල් ඉගෙන ගත්තනේ. කාමාවචර සිත් හටගන්නේ දැන් කාමාවචර සිත් කියන එක අපි නිර්වචනයක් දුන්නා. මොකක්ද නිර්වචනේ? කාමාවචර සිත් යනු කාම ලෝක 11 කාම ලෝක 11 සිටින සත්වයින් තුල ඇතිවන සිත්. මොකක්ද නිර්වචනේ? කාම ලෝක 11 තුල ඉන්න සිත් සත්වයන් තුල ඇතිවන සිත්. කාමාවචර සිත් වෙනවා. කාමාවචර සිත් හටගන්න කාම ලෝක ගාන කීයද? කාම ලෝක 11. මොනවාද 11? දිව්‍ය ලෝක 6යි, අපාය 4යි, මනුස්ස ලෝකයි. හරි? එතන මුළු කාමාවචර සිත් ගාන කීයද? කාමාවචර සිත් ගාන 54යි. ඒ 54 නැවත කොටස් 5කට බෙදෙනවානේ. කාමාවචර අකුසල සිත් 12යි. කාමාවචර අහේතුක සිත් 18යි. කාමාවචර කුසල සිත්, කාමාවචර විපාක සිත්, කාමාවචර කිරිය සිත් වලට පොදුවේ නමක් කියනවා. මෙන්න මේ තුනට පොදුවේ නමක් කියනවා කාම ශෝභන සිත්. කාම ශෝභන සිත්. ඒතර අපි බලමු. මම දැන් මෙතනින් හැර මේ වචනේ භාවිත කරන්නේ නැහැ. හොඳටම දෙ තියාගන්න. විභාගෙදී අහන්න පුළුවන්. කාම ශෝභන සිත් වලට අයත් වන්නේ කුණවාද? කාම ශෝභන සිත් ගණන කොපමණද? එහෙම අහන්න පුළුවන්. ඒකෝනේ දැනගෙන ඉන්නෝනේ කාම ශෝභන සිත් කියන්නේ මෙන්න මේ තුනට මේවාට අදාළ මුළු කාම ශෝභන සිත් ගණන 24යි කියලා. හරි 24යි කියලා මතක තියන් ඉන්න ඕනේ. හරි ඒක විභාගෙදි කොහොම හයිද කියලා දෙයිය තමයි දන්නේ. හරි බලන්න. එතකොට කාමාවචර කුසල සිත් ගණන, කාමාවචර කුසල සිත් ගණන 8යි. විපාක සිතුත් තියෙනවා 8ක්. කිරිය සිතුත් තියෙනවා 8ක්. මෙන්න මේ තුර පාඩම් මේ මෙන්න මේ දැන් අපි දැන් හඳරහ ගන්න. මෙතනින් එහාට දැන් ඔයගොල්ලොන්ට මෙන්න මේ කාමාවචර අකුසල සිත් 12 පාඩම් කරන්න වෙනවා. කාමාවචර අහේතුක සිත් 18 පාඩම් කරන්න වෙනවා. කාමාවචර කුසල සිත් 8 මොනවාද? විපාක සිත් 8 මොනවාද? කිරිය සිත් 8 මොනවාද කියලා වෙන වෙනම පාඩම් කරන්න වෙනවා. කොහොම පාඩම් කරද්දී මෙන්න මේ සිත් 24 පාඩම් කරන එක ලේසි. මම ඉදරදී කියලා දෙන්නම්. මෙන්න මේ සිත් 24 පාඩම් කරන එක ලේසි. මොකද මේ එක වචනයක් නැත්නම් වචන දෙකයි වෙනස් වෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. අපිට කාමාවචර අකුසල සිත් යටතේ හම්බෙනවා සෝමනස්ස සහගත, දිට්ඨිගත, සම්පයුක්ත, අසංකාරික සිත කියලා එක සිතක්. ඊට පස්සේ ආයි හම්බෙනවා සෝමනස්ස සහගත, දිට්ඨිගත, සම්පයුක්ත සසංකාරික සිත කියලා තව එකක් හම්බෙනවා. ඒතර වෙනස් වෙන්නේ මොකෙන්ද? එකක් අසංකාරික කියලා ආවා, අනිත් එක සසංකාරික කියලා ආවා. පැහැදිලිද? ඔය එක්ක වචනයක් නැත්නම් වචන දෙකකින් තමයි ඔය වාක්‍යයක් වෙනස් වුනොත් වෙනස් වෙන්නේ. පැහැදිලිද? ඒකින්ද හොඳ අවධානයෙන් කියලා දෙන එක අහන් ඉන්නේ. ඒතකොට ඒවා පාඩම් කරන එක එන ලේසි. දැන් වර්ගීකරණය පැහැදිලිනේ. ආමාවචර සිත් 54යි, අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, කුසල සිත් 8යි, විපාක සිතුත් 8යි, කිරිය සිතුත් 8යි. මේ කුසල සිත්, විපාක සිත්, කිරිය සිත් වලට අපි කියනවා කාම ශෝභන සිත් කියලා. මොනවාද? කාම ශෝභන සිත් කියලා. පැහැදිලි? හරි. දැන් අපි බලමු කාමාවචර අකුසල සිත් 12 මොනවාද කියලා. කාමාවචර අකුසල සිත් 12 මොනවාද කියලා තමයි දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි කාමාවචර අකුසල සිත් 12 මේකත් නැවත කොටස් තුනකට බෙදෙනවා. හරි මේකත් නැවත කොටස් තුනකට බෙදෙනවා.
හරි පැහැදිලිද මේක නැවත කොටස් තුනකට බෙදෙනවා මොනවාද කොටස් තුන කාමාවචර අකුසල ලෝභ මූලික සිත් කියලා ටිකක් තියෙනවා ඊට පස්සේ ආයි දෝෂ මූලික සිත් කියලා ටිකක් තියෙනවා හරි ආයි මෝහ මූලික සිත් කියලා ටිකක් තියෙනවා ලෝභ දෝෂ මෝහ මූලික කියලා සිත් ටිකක් තියෙනවා මේ මොනවාද මේ ලෝභ දෝෂ මෝහ කියන්නේ අකුසල මූල චුට්ටක් ඒසි වෙන්න කියන්නම් කාමාවචර සිත් වල අකුසල සිත් 12ක් තියෙනවා ඔන්න ඔය අකුසල සිත් වලින් අකුසල සිත් 12න් ලෝභය මුල් කරගෙන උපදින සිත් සංඛ්‍යාවක් තියෙනවා දෝෂ නැත්තම් තරහව වෛරය හේතු කොටගෙන උපදින සිත් වර්ග ටිකක් තියෙනවා මෝහය හේතු කරගෙන උපදින සිත් ටිකක් තියෙනවා හරි බලමු මේ සිත් සංඛ්‍යාව කීයද කියලා ලෝභය මුල් කරගෙන සිත් 8ක් උපදිනවා මේ දෝෂය නැත්තම් වෛරය තරහව මුල් කරගෙන සිත් 2ක් පහළ වෙනවා මෝහය මුල් කරගෙන නැවත සිත් 2ක් පහළ වෙනවා එතන මුළු එකතුව බලන්න 8යි 2යි 10යි 10යි 2යි 12යි වැඩි හරිනේ 12 වැඩි හරිනේ අපි කිව්වා අකුසල සිත් 12ක් තියෙනවා කියලා නේ අකුසල සිත් 12ක් තියෙනවා කියලා කිව්වා වැඩි හරිනේ නේ වැඩි හරිනේ ලෝභය මුල් කරගෙන 8ක් ඇති වෙනවා ද්වේෂය මුල් කරගෙන 2ක් ඇති වෙනවා මෝහය මුල් කරගෙන 2ක් ඇති වෙනවා එතකොට කාමාවචර අකුසල සිත් ගණන 12 වැඩි හරි සිත් මි හරි හරි කාමාවචර අකුසල ලෝභ මූලික සිත් 8යි කාමාවචර අකුසල දෝෂ මූලික සිත් 2යි කාමාවචර අකුසල මෝහ මූලික සිත් 2යි හරි මම මේ අත ගෙනියන විදිය බලන්න හරි මේ හොඳට අත ගෙනියන විදිය බලන්න මගේ මේ අත ගෙනියන විදිය හරි අත ගෙනියන විදිය කාමාවචර අකුසල ලෝභ මූලික සිත් 8යි කාමාවචර අකුසල දෝෂ මූලික සිත් 2යි කාමාවචර අකුසල මෝහ මූලික සිත් 2යි මතක තියාගන්න ඔහොම දැන් මේක කියනකොට අකුසල සිත් 12යි කියලා විතරක් කියලා හරියන්නේ නැහැ මොකද කාමාවචර වලට විතරක් නෙමෙයි අරූපාවචර වලටත් අකුසල සිත් තියෙනවා රූපාවචර වලටත් අකුසල සිත් තියෙනවා එකින් අපි පැහැදිලිව කියන්න ඕන මේ කියන්නේ මොකක් ගැනද කියලා. කාමාවචර අකුසල ලෝභ මූලික සිත් 8යි. කාමාවචර අකුසල දෝෂ මූලික සිත් 2යි. කාමාවචර අකුසල මෝහ මූලික සිත් 2යි. මුළු එකතුව 12යි. හරි මුළු එකතුව 12යි. ඕක අපි නෝට් එකේ දීලා තියෙනවා බලන්න මේ විදිහට